චතුරංග not looking at me what's going on අයිබෝන් අදත් ඔබ අපි සමග හම්බ වෙන්නේ මේ අභියෝග තරණය V4 අභියෝග තරණය මේ මාලාවේ දෙවැනි වැඩසටහන විදිහට අපි ඊයේ දවසේ ඔබත් සමග සම්බන්ධ වෙලා නායකත්වය ගැන කතා කරා we spoke a lot about resilience and why it's important to have a mentor we spoke to Mr. Diane Gomez yesterday and we promised you today that we will be joining you with another interesting individual to tell us about leadership and what we can learn from all of these past experiences and it was none other than Mr. Julian Bowling Mr. Julian Bowling කියන්නේ අපි දන්නවා ශ්‍රී ලංකාව නියෝජනය කරා ජාත්‍යන්තර රීනායකේ swimming අංශයෙන් ඒ වගේම ඔහුට ගොඩක් experiences තියෙන කෙනෙක් මේ ක්‍රීඩාවට ඒ වගේම නායකත්වයේ කියන මේ අංශ දෙකටම අපි දන්නවා මේ නව රජය පත් වුණාන් පස්සෙත් එතුමාට ස්පෝර්ට්ස් කමිටි එකක පවා අවස්ථාව ලැබිලා තිනවා රටේ ක්‍රීඩා වෙනුවෙන් කටයුතු කරන්න ඔහු කෝච් කෙනෙක් ඒ වගේ ගොඩක් එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක් නිසා අපි හිතුවා අද අපි මේ වැඩසටහනට එතුමාව සම්බන්ධ කරගන්න ඒ එතුමාගේ අත්දැකීම් හරහා අපිට යමක් ඉගෙන ගන්න Thank you Mr. Bowling for joining us this afternoon Well thank you for having me Chaturan happy to be here thank you අපි ඊයේ වගේම මිස්ටර් බෝලින් ඊයේ අපි මිස්ටර් ඩයන් ගෝමස් එක්ක කතා කරා අපි හෙටත් මේ වගේ කෙනෙක් එක්ක සම්බන්ධ වෙන්න නියමිතව තියෙනවා අද ඔබතුමාගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඔබතුමාට ගොඩක් එක්ස්පීරියන්ස් තියෙනවා ලංකාව පිටරටවල් වල නියෝජනය කරලා ස්විමින් කෝච් කරලා ඔබතුමාගේ යටතේ ස්ටුඩන්ට්ස්ලා දහස් ගණක් ඉගෙනගෙන ඇති ඒ ඒ ඒ සියලු දේවල් වලින් අපි මේ අපේ ලංකාවේ ඉන්න තරුණ පුද්ගලයන්ට අපිත් එක්ක මේ මේ අපේ වැඩසටහන් මාලාවේ හම් වෙන පුද්ගලයන් එක්ක මේ නායකත්වය කියන දේ ඒක හැමෝම කතා වෙන දෙයක් ඒ කියන්නේ හැමෝම හැමතිස්සෙම මේ නායකත්වය කියන වචනේ ගැන කතා කරාට සමහර වෙලාවට හරි මඟ පෙන්වීමක් නැති වෙන්න පුළුවන් මෙන්ටර් කෙනෙක් නැති වෙන්න පුළුවන් ඒ ඒ බෑග්ග්‍රවුන්ඩ් එකේ ඉඳලා තමයි අපි ඔබත් එක්ක කතා කරන්න හිතුවේ අපි වැඩේට බහින්න කලින් අපි පොඩි ප්‍රෙමිස් එකක් හදාගමු ඔබතුමා දකින නායකත්වය මොන වගේද what is leadership to you interesting I think එකපාරක් මගේ හොඳ මිත්‍රයෙක් ඇත්ලටික්ස් පැත්තේ මිස්ටර් යෝගනන්ද මේ ළඟදී නැති වුණා එයා ඇත්තටම මං රොයල් ටීම් එකට අපේ රොයල් ක්‍රිකට් ටීම් එකට මේ ගෙනිච්චා මොටිවේෂනල් ස්පීකර් කෙනෙක් ඕනේ වුණ නිසා මම හිතා මේ පුද්ගලයා හොඳයි කියලා. ඉතින් එදා එයා රොයල් ඒ ක්‍රිකට් ටීම් බිග් මැච් එකට කලින් කතා කරනකොට ලීඩර්ස්ලා ගැන එක දෙයක් කිව්වා එදා චතුරංග එක මගුලිය වැදුනා ඒ කියන්නේ එයා කිව්ව 11 දෙනාම ලීඩර්ස් කියලා. අර කැප්ටන් කෙනෙක් ටීම් එකේ ඉන්නවා. ඒක හරි. ඉතින් අපි හිතන්නේ එයා තමයි ලීඩර් කියලා. අපිට පේනවා එයා සමහර විට අවුට් වෙද්දී නැත්නම් يعني ඔඩිබ්ලි අපිට ඇහෙනවා එයා කමාන්ඩ් කරන ඇති නැත්නම් ඉන්ස්ට්‍රක්ෂන්ස් දෙනවා ඇති මොටිවේට් කරන ඇති. නමුත් එයා කිව්ව හැම පුද්ගලෙක්ටම කොයි හරි වෙලාවක ඩිසිෂන්ස් ගන්න ඕනේ. ඉතින් ඒ ඩිසිෂන්ස් ගන්නකොට වා තමයි ඒකේ ලීඩර්. ඉතින් අර කැප්ටන් එනකම් ඉන්නෝ එපා යා කිව්වා අර 11 දෙනාටම ඒ ඒ ලීඩර්ෂිප් රෝල් එක ගන්න කියලා. ඉතින් මං ඒ ලීඩර්ෂිප් එක ගැන ලොකු අහලා නැව මගෙන් අහපු නිසා තමයි මම ඒ තෝට් එක ආවේ දා කතා කරපොදී දෙවනි එක චතුරංග මේ මම දැන් කපල මේ පොඩි පොඩි දැන් ඕකේ අපේ ඇකඩමි එකෙත් මම ලීඩර් කෙනෙක් එකනේ මම ඩිරෙක්ටර් එතන ලීඩර්ෂිප් එකක් තියෙනවා බිස්නස් එකක්ද ඒ කියන්නේ කෝචින් ස්ටාෆ්ද මට ඉන්නවා කෝචස්ලා 20යි 30යි අතර අපේ ඇකඩමි එකේ. ඉතින් ඒකේ මම ලීඩර් කියන්න පුළුවන්. ඔව් එතකොට තව මේ සෝෂල් ගෲප්ස් එකක මම ලීඩර් කියලා තියෙනවා. ඒ එක සෝෂල් ගෲප් එකක් අපේ අර මේ ක්‍රිස්තියානි ස්පෝර්ට්ස් මූව්මන්ට් එකක් තියෙනවා. ඒකේ අපි මම ලීඩර් හැටියට ඉන්නවා ඒකේ. හැබැයි අපිට දුන්න ලීඩර්ෂිප් වචනේ තමයි කන්වීනර්. lead කරන්නේ ඒ කියන්නේ කැඳවන්නේ කියලා. get people together put the right people in the right place and ඒ වගේ ටීම් එකක් දුවන්න. එතකොට because එතන authoritarian කියන මේකක් තියෙනනේ. අර leader කෙනෙක් authoritarian මම කියන දේම කරන්න ඕනේ. අනිත් එක මොකද්ද participatory මම වචනේ authoritarian එකේ opposite එක more like අනිත් අයගේ උදව්වත් එක්ක යන leaders line. ඉතින් මේක සමහර විට පර්සනලිටිස් වලත් තියෙනවා. සමහර විට කල්චර් එකේ වෙන්න පුළුවන්, සමහර විට ඉන්න ඉන්ඩස්ට්‍රි එකේ වෙන්න පුළුවන්. සමහර විට ඔයාගේ සබෝඩිනේට්ස් ලාගේ ලෙවල් එක අනුව
ලෙවල් එක 90 කියන ලීඩර් කෙනෙක් ඉන්නවනේ සබෝඩිනේට්ස් ලාගේ ලීඩ් ඒ කියන්නේ ඒකටගේ ඇබිලිටි එක 90 අපේ ලීඩර්ෂිප් රෝල් එක මේ වෙනස් කරන්න වෙයි. ඉතින් මට හිතන්නේ ඒක හරි ඩයිනමික්. හැබැයි ඔව් එතකොට මට කැමති අර කැඳවන්න කියන එක. එතන මට කැමති ටිකක් අර ඔතොරිටේරියන් රූල් එකක් තියෙනවා ටිකක් මම සම්මත පෙන්වන්නද අපේ මාර්ගය පෙන්වන්න. නමුත් ඔක්කොමලාගේ අදහස් අරගෙන ඉස්සරහට යන එක තමයි මම කියන්නේ ලීඩර් කෙනෙක්ට කරන්න පුළුවන් එක හොඳ පොලිසි. මිස් බෝලින් දැන් අපි අපි කතා වෙන මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ අපි මේ ලීඩර්ෂිප් කියන පොයින්ට් එක කතා කරපුවාම මේ ආවේ කෙනෙක් එක්කම් අපි ක්‍රීඩාව මේ අපි අපි දැනට දන්නේ අපේ ස්පෝර්ට්ස්මන්ලා එහෙම නැත්නම් ස්පෝර්ට්ස්මන්ලා ඇත්ලීට්ලා හැමෝගෙම ලීඩර්ෂිප් ක්වලිටි එකක් ඕනේ කියලා අපි අපි කියනවා. එතකොට අපි කෝපරේට් සෙක්ටර් එකේ ගත්තොත් එහෙම අපි කියනවා කෝපරේට් ලීඩර්ස්ලා ඉන්නවා ඒ කෝපරේට් සෙක්ටර් එකේ තියෙනවා ලීඩර්ෂිප් ක්වලිටිස් කියලා. ඊට පස්සේ අනිත් පැත්ත ගත්තොත් එහෙම අපි පොලිටික්ස් ගැන කතා කරපුවාම කියනවා රටේ දේශපාලකයෝ ඉන්නවා ලීඩර්ස්ලා ඉන්නවා කියලා. මේ 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 අංශ කිහිපයකට විතරක් අපි ලීඩර්ෂිප් එක දාගෙන තියෙනවා. ලෙට් ඉට් බී ස්පෝර්ට්ස්, ලෙට් ඉට් බී පොලිටික්ස්, ලෙට් ඉට් බී කෝපරේට් කියලා අපි වෙන් වෙන් කරලා හඳුනගෙන තියෙනවා. බට් what we discussed yesterday was that you know again gedara indala unath nayakathwaya denna puluwan tamange amma taatha sahodara sahodariyo atharet nayakayek inna puluwan kiyala in your opinion where does this fit eka eka harida eka wenas wenno ne da nayakathwaya kiyana tana kohenda matu wenne where is the starting point I think today I was having a chat with a friend of mine actually today on the sorry last evening I was going for a walk with a friend and in the family leadership kiyanne mokadda so obviously In my faith, I look into the Bible for a lot of guidance, and in that they say the father is a leader. But itana leader kiya authoritarian leadership karanne me. It's called a servant leader. How you serve as a leader, not an easy job. Ada taata lokkamala ne boss kar kar innawa and karanda kemathi deval karala anitha ayata kiyana karanda epa kiyala. Itin e leadership ekak neme e katha karanne. Itin situ eka thamai man hitanne kridave inna leader kenek wenna puluwan. ෆැමිලිය එකේද කෝපරේට් ලෙවල් එකේද ඕ ගොස් පාර්ලිමේන්ටරි සිටුේෂන් එක හරි ඉන්ට්‍රෙස්ටිං. හැබැයි මම හිතන්නේ ලීඩර් කෙනෙක්ට ඔබ්වියස්ලි අපි දන්නවා ලොකු බලපෑමක් තියෙනවා. ඉට්ස් හියුජ් ඇන්ඩ් මම හිතන්නේ ලීඩර්ෂිප් එකේ ලොකුම අඩුව අද බිකෝස් අපි අර මෙන්ටලි ෆිසිකලි ඔක්කොම ගැන කතා කරනවා. අද පාර්ලිමේන්ට් එක ගැන බැලුවොත් මෙන්ටලි ෆිසිකලි ඔක්කොමලට පුළුවන් වැඩ කරන්න. mentally focused අර leaders ලගේ හදවත ඒ spirit එක කොහෙද තියෙන්නේ කියන එක අපි අහුවොත් ඒ කියන්නේ honesty අපි මං හිතන්නේ හොඳ පුද්ගලයෙක් ඉස්සරහට දැම්මොත් හැකියාවට වඩා ඒක තියනවා නะ හොඳ කියන්නේ හොඳ ගතිගුණ wow මං හිතන්නේ එතන තමයි ලොකුම වෙනස කරන්න පුළුවන් මොකද corporates වලත් අපි leadership එක අරගෙන ලොකුට සල්ලි හදන්න පුළුවන් but මොකද govern කරපු values again a success we are having some sort of I think Mr. Bowling your mic got muted get unmute I'm okay now Yeah, you're clear now. Just before we move forward, Mr. Bowling, ape anith me Zoom call ekin sahabhagi wela inna ayata podi favor ekak api done ogalange mics mute karaganna. Mokada it meka disturb wenawa me ape discussion ekata. We will have a chance to raise some questions with Mr. Bowling. So e wela wenakan ogalange mics and video cameras mute karala off karala thiyaganna. Otherwise we can't move forward. Mr. Bowling, you were talking about the honesty factor. Yeah, so if you look at leadership, I also feel leaders are there for some to work with a team and to achieve some target. Sports, when you go to the military, you talk about the corporate, you talk about family. Everyone has situations and plans that they want to implement. As a family, it can be quite, you brought it up, so I keep saying family. But I think family leadership is the most important thing in the nation for me. But okay, so getting out of that, mama hitanne ape me success kiyane eke purpose ekena what the meaning of success eke adahasa mokanda kiyala balannona because apita ekena leadership eke api dan military eket baluwath
ත්‍රස්තවාදය ඔබියස්ලි විනෝ එක අපේ දුක කතාවක් අපේම රටේ අපේම අය අපි අතර සටන් කරා බට් ඇයි නෝ බට් ඉෆ් යු ලුක් ඇට් ප්‍රභාකරන් හී හැඩ් සර්ටන් ලීඩර්ෂිප් ක්වොලිටීස් ඇන්ඩ් යු නෝ මයි හෝල් තින් ඉස් ඒ අර ෆිසිකල් ඇබිලිටි එක මෙන්ටල් ඇබිලිටි එක කියන්නේ What is lacking in a lot of our leaders is the honesty, the good values that we want. If coming first is everything, then that's how we can lead a connect on the business. A gunner, feed our way, lead a connect at the coach connect at the matter. Lama it steroids dealer results. Gunner, it was a loke mama celebrate. ඉතින් ලීඩර්ෂිප් එකේ ප්‍රශ්නේ මේ ලීඩ් ටු වොට් අද අපේ රටේ ලොකුම ප්‍රශ්නේ මොකද we are not a community අපි 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 සමාජය නෙමෙයි so there are no leaders who want to work so that our community will develop everybody is so greedy even the corporate world seems to be our corporate world එකේ තියනවා මේ ලීඩර්ෂිප් එක අනිතාත් වට්ටලා අනිතා වට්ටලා ආව නගින්න කියන එක මාකට් ෂෙයර් එක අර එකට ඇවිල්ලා ඉන්ඩස්ට්‍රි එකේ අර මේක ෆයිව් බිග් කියන්නේ you know the අර අර මාකට් ෂෙයා කියන්නේ අපි අර පයි එක කරන් එකෙන් කොටසක් ලොකු කරන්න try කරනවා අපි කේක් එක ඉතින් ලීඩර්ෂිප් කියන්නේ I think it's I'm not a specialist in leadership but I believe honesty is the key for key true leadership And something that I'm struggling even in a club එකෙත් මට පොඩි struggle එකක් තියෙනවා. ඒ කියන්නේ සමහර වැඩ කරන ඒ කියන්නේ අපේ staff එකේ අයත් එක්ක trust එක. For me to whether I can trust them in giving responsibility. Because සමහර විට අර physical result එක ආවට I feel sometimes you know that alone is not you know what you call is enough ara navy seals lage america ve special forces navy seals lage podi clip ekak thiyena youtube eke trust gana ekenne soldiers la dennek yuddhata giyot navy seals la dennek ekkenek anith ekana wenwen bullet ekak udgani e eka trust ekak nemelu they say that is not trust that's part of the job giving your life to your partner But real trust is if you go to the war and your partner stays back, can you leave your money and your wife with him and trust him that he will take care of them? So it's a lot of things. I think api leadership ke other godak katha karana ar mental second dimension ekak mentally api kohomada karanne kiyana ekak. And eka tiyenno one nathuwa neme. Namuth අපි කවුරුත් කතා කරන්නේ මේ third dimension එක ගැන. ඉතින් මම හිතන මේ මෙතන තමයි ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ. දැන් ක්‍රීඩාවෙත් අද මන් දන්න විදියට ක්‍රීඩාවේ මම නම් කියන්න යන්නේ නැහැ. නමුත් corporate පැත්තේ හොඳ corporate එකනේ successful අය ක්‍රීඩාවෙ ඉන්නවා. මට ක්‍රීඩාවත් කිව්වොත් එතකොට ඔයාලා සමහරට අඳුර ගන්න පුළුවන් ක්‍රීඩාව දන්නවා නම් sports දන්නවා නම් කවුද කියලා. නමුත් very very capable people contrast and therefore we are not moving forward they're not honest and this is a sad thing so I think leaders lage like අපිට leadership එකේ මේ අඩුවක් නැහැ leaders we all leaders we all have to make decisions at some point when you know if you are a CEO of a company or the lead of the whole company if you're the sales manager you're in charge of all the sales reps if you're a sales rep you're in charge of a lot of other shops that you distribute to so there is leadership at every role at every position I think I'm a level එකේම leadership මේකක් තියෙනවා මං හිතන්නේ team එකක් අර්ජුන රණතුංග කියූප එකක් තමයි ඒ කතාව මං ඇහුවා world cup එක 96 අපි දිනනකොට එයා කිව්වා team එකේ හිටිය reserves ලා දැන් යා කිව්වේ අද තත්ත්වයේ ක්‍රීඩාවේ රිසර්ව්ස් ලා ඉන්නවනේ රිසර්ව්ස් ලා ඉන්නේ අර ඉන්න ප්ලේ කෙනෙක් ෆේල් වෙනවා. එතකොට එයාට chance එකක් තියෙනවා ගහන්න. යා කිව්වේ අපේ ටීම් එකේ රිසර්ව්ස් ලා එහෙම විශ් කරෙත් නැහැ. ප්ලේ කෙනෙක් ෆේල් වුණා නම් රිසර්ව් දාන්න යනවනේ රිසර්ව් කියනවා අර්ජුන අයියට මාව දාන්න එපා අරයව තාම තියන්න. ඒ වගේ ලීඩර්ෂිප් එකක් ඇදුවා. So it's a lot of trust
ෆිසිකල් ඇබිලිටි එක තිබ්බට අර්ජුන මං හිතන්නේ බ්‍රෝට් ඉන් දේකෝල් අර ඉන්ක්‍රීසින් කියන බෑන්ඩ් ඔෆ් බ්‍රදර්ස් අපිට කියන්නේ හොඳ ප්ලේයර්ස් ලා හිටියා බට් දී වර් නොට් සුපර් ස්ටාර්ස් ඉෆ් යු ලුක් ඇට් ද ජර්මන් ෆුට්බෝල් ටීම් මතන ගිය වර්ල්ඩ් කප් එක දින්නේ ෆ්‍රාන්ස් ඊට කලින් ජර්මනි ඊට කලින් ස්පේන් ඔය ජර්මනි ස්පේන් and විශේෂයෙන්ම even ෆ්‍රාන්ස් වලත් ඒ වර්ල්ඩ් කප් එක දින්නකොට සුපර් ස්ටාර්ස් ලා Superstars like Italy, Argentina, Brazil. Metana when you become a band of brothers, you play for each other. Now that takes a special leader to create that type of leadership. Where in a corporate, now I know, I don't know, you work for MTV, is it? Oh yeah, I worked in the corporate world. Ekkene kani tekana palya adinda hadunu. Backstabbing, you know. මේක තමයි මම හිතන්නේ ඒ ඒක අපි විසඳුවත් අපේ අපිට සමහරට ලීඩර්ස් ලා ඕනේ ඔක්කොමලා තමන්ගේ ජොබ් එක කරයි මිස්ටර් බෝලින් දැන් අපේ අපි කතා වෙද්දී you have a history that a lot of people know but දන්න නැති කට්ටිය තින්න පුළුවන් ඔයා gold medals 15ක් අරන් එන්න පුළුවන් වෙනවා south asian games වලින් 1984 1991 ඇතුලේ එතකොට දැන් you have you're bringing a lot to the table in terms of sports to the country a lot of reputation to the country then මෙහෙම ඉන්න කෙනෙක් අපි කතා කරොත් එහෙම maybe your story might be inspiring to a lot of people so I want to give some attention to that as well ඔබතුමාගේ කතාව කොහොමද පටන් ගන්නේ කියන්නේ දැන් ලංකාව නියෝජනය කරන තත්වයට යන්න කලින් ජූලියන් බෝලින් කොහෙන්ද පටන් ගන්නේ මේ වැඩේ මුල නෙමෙයි මම මැද හරියේ ඔය කතාව කියන්නම් මම ඒ කියන්නේ ඔය සාෆ් ගේම්ස් තිබ්බේ මොන කාලේද 1991 අර අන්තිම එක ඒකේ මෙඩල්ස් ඔකේ 16 මෙඩල්ස් happy to do that me it's interesting that you're saying I won medals so I might have a special story එතකොට මම medals දින්න නැත්නම් චතුරංග මගේ ස්ටෝරි එක වෙනස් වෙන්නේ නැහැ. ඉතින් මට දිනන්න ඕනේ නැහැ මගේ ස්ටෝරි එක මගේ දැන් මෙහෙමනේ ප්‍රශ්නේ ඔය සාෆ් ගේම්ස් වල මම හැමදාම කියන්නේ දැන් මාව චීෆ් ගෙස්ට් හැටියට ඉන්වයිට් කරනවානේ ඔය ඉවෙන්ට්ස් වලට. ඉන්ටවුස් වලට දැන් චීෆ් ගෙස්ට් ලා අඩු නිසා අපිව කියනවා පරණ අය. මේ ඔක්කොම බැහැයි කියන නිසා අපිටත් හරි. ඉතින් සමහර ඒවාට මම යනවා. ඉතින් මම ගිහිල්ලා ඊයේ පෙරේදා කැතලික් ස්කූල් එකට ගියා නන්ස්ලා කිව්වා. ඉතින් මම කිව්වේ සිස්ටර්ස්ලාට සිස්ටර් ස්පීච් එකේ මං කිව්වා මම දින්නේ නැත්නම් ඔයාලා ඉන්වයිට් කරන්නේ නැහැ නේ මේකට. ඔයා මගේ ඇත්තම මේ ආලුවෙක් නෙමෙයි කිව්වා. hina වෙන්න කිව්වේ. because අපි බලන්නේ අපේ results එක. දැන් සාෆ් ගේම්ස් වල මම කියන කතාව මම બ્લોක් එකේ නැග්ගත් ලේන්ස් 8ක් තිබ්බා අනිත් හතේ තව 7 දෙනෙක් හිටියා. අපි ඔක්කොමලා හොඳට ට්‍රේනින් කරලා තිබ්බේ. මම උපරිම මට කරන්න පුළුවන් දේ මම කරා. ඇති යන්තම් අනිත් අය මට වඩා හිමින් දිනුනේ. because maldivian ekkenek chaturanga mawa paraduwana mama second awana wa mawa metana invite karannit naha ne silver medalist la habai mage jeevithaya katha wenas wen deyak ne so i think all of us have the same story me meene dinu poraya ge corporate leaders wage jeevithaye maitana tee kadeyak duwana mudalali kenekge jeevithaye wenasan ne api තියෙන අපේ රිසෝර්සස් අනු අපි මොකද්ද කරේ කියන එක yes තියෙන රිසෝර්සස් අනු අපි ඒකෙන් ප්‍රයෝජන ගත්තද ඉතින් හැබැයි ඔයා මගෙන් ඇහුවොත් මගේ ලොකු අභියෝගයක් චැලෙන්ජ් එකක් තිබ්බා මම 86 දී ඇමරිකාවට ගියා 87 දී ස්කෝලර්ෂිප් එකක් ලැබුණා මට ස්විමින් නිසා ලැබුණේ ඇමරිකාවට යුනිවර්සිටි එකට ඒ වුණත් මට ගොඩක් කියන්නේ හොඳ ස්කෝලර්ෂිප් එකක් ලැබුණා අපේ ගෙදර ලොකුට සල්ලි තිබෙනවා නමුත් ඒ මුළු අවුරුදු පහටම චතුරංග මට ගෙදරින් කොළඹින් මට සල්ලි ඉව්වේ ඩොලර්ස් 15යි සමානට ඩොලර්ස් 15යි ඒ කියන්නේ දවසට ඩොලර්ස් 2යි කෑම හොයන්නේ ඒ වුණත් මගේ ඉතින් මොකද වුනේ මම බඩකින්නේ ගියනේ නමුත් මගේ ස්විමින් ප්‍රශ්න
එතකොට හැබැයි මේකේ ලොකුම දේ තමයි මගේ ටීම් මේට්ස්ලා මට මගේ ටීම් මේට්ස් මාව වෙන වෙන විදියකින් සැලකුවේ නැහැ මං දැන් හිමිට පීනන නිසා මගේ කෝච් මාව වෙනම නිකන් මාව නිග්ලෙක් කරේ නැහැ මගේ ස්පීඩ් එක අඩු වෙනින්ද ඉතින් ඔය 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 ඉතින් වැටිලා පස්සේ පුදුම විදියට ඔය 91 සාෆ් ගේම්ස් ගැන කතා කරපු නිසා මං එදාට එක ඉවෙන්ට් එකක මං ගෝල්ඩ් මෙඩල් එකක් දින්නට මගේ ක්ලොක් එක දිහා බැලුවම මගේ පරණ ටයිම් එක 86 පිනුපු ටයිම් එක මං පෙරදුවා. ඒ අවුට් පහකින් පස්සේ මගේ බෙස්ට් ටයිම් එක මං ආයෙ අචීව් කරා. දැන් එතන ලැබුණ සතුට මට විතරයි තේරෙන්නේ. මගේ අම්මට ටිකක් තේරලා ඇති. අම්මා තමයි මගේ කෝච්. වෙන කාටවත් තේරලා නැහැ. කාන කවුරුත් දැන අනිත් ඔක්කොම දැනගත්තේ මං දින්න කියලා. අර ඉන්ජින් එක නා පෙරදුවා. ලොකු දෙයක්. බට් ඉතින් අභියෝග ගොඩක් තියෙනවා. ඔය චැලෙන්ජර්ස් එනකොට ඉතින් පොඩිව ලොකු කොහේ හිටියත් අපි ගිව් අප් කරනවද නැත්නම් අපි එකට යනවද. නමුත් මට ගිව් අප් කරන්න තිබ්බම් මගේ ටීම් මේට්ස් ලා මට ආදරය කරේ නැත්නම්. ඒක සමහර විට ස්පෝර්ට්ස් වලත් ඔය වේගෙන් පීනන කට්ටිය හොඳට පීඩා කරන අය ඒක වෙනම සෙට් වෙනවා. දුර්වල අය වෙනම. ඉංග්‍රීසි කතා කරන අය වෙනම, සිංහල කතා කරන අය වෙනම ඔහොම වෙනවා. මොරා කැම්පස් එකේ මොරා ස්පිරිට් ප්ලෑන් එක මේ හේමින්ද මගේ යාළුවෙක් එයා පටන් ගත්තේ එයාට තේරුණා මොරටුව ස්පෝර්ට්ස්මන්ලා තමන්ගේ ක්‍රීඩාවේ අය විතරයි දන්නේ. බේස්බෝල් ටීම් නම් බේස්බෝල් ප්ලේයර්ස් විතරයි අඳුරන්නේ. ඊට පස්සේ මොරා ස්පිරිට් කියලා මූව්මන්ට් එකක් පටන් ගත්තා මේ ඔක්කොමලා යුනයිට් කරන්න. බියුටිෆුල් thing. So මං හිතන්නේ ක්‍රීඩාවේ ලැබුණ චැලෙන්ජස් තිබ්බා ගොඩක්. ඒක උදාහරණයක්. ඔව් ඉතින් සමහර විට අපි දන්නවා මොන හරි රිසල්ට් එකක් ගන්න ඕන කාටත් චැලෙන්ජස් වෙනවා. වඩක් තියෙනවා මේ චැලෙන්ජ් එක. වඩක් තියෙනවා වාගේ ස්ටෝරි එක මගේ ස්ටෝරි එක කිසි වෙනසක් නැහැ. මිස් බෝලින් දැන් අපි ස්පෝර්ට්ස් ගැන කතා කරලා අපි හැම තිස්සෙම ට්‍රයි කරනවා achievement එකක් දැන් taking away from taking something from what you just said අපි අපි achievement එකකට බේස් කරනවානේ මේ මේ හැම දෙයක්ම. ඒ කියන්නේ දැන් අපි ඔයා කියපු පොයින්ට් එකම තමයි ලීඩර් කෙනෙක් වෙලා ඒ ලීඩර් failure කෙනෙක් නම් එමත් නැත්නම් politician කෙනෙක් වෙලා ඒ politician හරියට ඒ තමන්ගේ වැඩේ කරන්නේ නැත්නම් corporate sector එකේ leader කෙනෙක් නම් එයාට තමන්ගේ company එක හරියට කරගෙන යන්න බැරි නම් ඒ පුද්ගලයාට අපි ඇත්තටම අවධානය දෙන්නේ නැහැ නේ. ඒක ඇත්ත. ඒ ඔබ ඔබ කියන කතාව ඇත්ත. නමුත් එහෙම වෙන්නේ මේ 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 leadership කියන එකයි තමන් lead කරන crowd එක ඒ පුද්ගලයාට මත පවත් ඒ කියන්නේ responsibility එකක් ගන්නවනේ leader කෙනෙක් කියලා. If oh. I'm a leader, I take up a responsibility. මම මේ දේ කරනවා. මම මගේ ටීම් එක මේ තැනට අරන් යනවා කියන එක. එතකොට ඒ ඒ failure එක කොහොමද දරාගන්නේ? දැන් I'm sure behind your 15 gold medals, you all may you might have another set of silver medals or instances you are where you didn't have medals at all. Yeah. ඒ failure එක කොහොමද අපි තරුණ කෙනෙක් විදිහට දරාගන්නේ? Failure. අද මගේ ඇමරිකාවේ කෝච් කෙනෙක් එකපාරක් කිව්වා අපේ assistant coach එයා කිව්වා කෝච් කෙනෙක් හැටියට එයා බලන්නේ if it is a good swim ඒ කියන්නේ පුද්ගලයා හොඳට පීනවා නම් if it is a good swim good swimmer if it was a bad swim bad coach මට ඒක ඒ කියූප එක අද වෙනකන් ඔල්ලුවේ තියෙනවා ඒ කියන්නේ ඉතින් මම කෝඔපරේට් ලීඩර් කෙනෙක් නම් ෆැමිලි ලීඩර් කෙනෙක් නම් ස්පෝර්ට්ස් ලීඩර් කෙනෙක් නම් ටීම් එකේ යටතේ ඉන්න අය perform කරොත් කියන්න ඕනේ you guys did it you guys did it if it fails take all the responsibility I think එහෙම ගියොත් උහ් මට ඉන්නනේ ඕ මයි වයි තන්න දෙතනම අපිට ඒ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් දවා කියන දේ අපි රෙස්පොන්සිබිලිටි එක ගන්න ඕනේ සක්සස් එක දෙන්න වැඩ කරපුවාට ඉල් you know sports people corporate leaders take all the credit and they use the word me my we කියන us කියන ඒවා එන්නේ මගේ තැති ඔයාලා සමහර විට මගේ දුර්වලකම් මන් දන්නෙත් නැහැ ඒ නිසා තමයි අරවා කිව්වේ මෙන්ට කෙනෙක් දැන් අස්නීපයක් තියෙනකොට අපි ડોක්ටර් ගාවට යනවා දැන් මගේ අස්නීපයක් තියෙනවා මට කෝචින් කරනකොට මගේ ටෙම්ප එක කන්ට්‍රෝල් කරන්න බෑ ඒකත් අස්නීපයක් ලයික් ඉෂු කවුද මාව කෝච් කරන්නේ
සොරි සොරි අර අර මෙඩිකල් නෙමෙයි ස්පෝර්ට්ස් වල කවුරුත් ස්පෝර්ට්ස් කරොත් කෝච් කෙනෙක් ඉන්නවා ගොඩක් දුර. අර ඩොක්ටර් කෙනෙක් කිව්වා මම ඔපරේට් කරනකොට මාව කෝච් කරන්නේ කවුද? So I am challenged to get other people, some senior coach, a mentor to try and lead me. So I have a couple of mentors in my life. Today I'll be talking to one of them. He's a South African. Yeah, he was a chaplain, the spiritual leader for the 95 Invictus rugby team when they won the World Cup. Super guy. He's come to Sri Lanka before. So I'm going to have a chat with him today because he's in a way one of my mentors, but he's a very busy man. So I'll have a good day about, hopefully about half an hour to talk about my life. One time he was in Sri Lanka and he told me this, Kasi, what about my life? Yamata Honda make a Tapra Tihenya Magi advice. He said, and we did a training for, we do a training called World Needs a Father. Can it Tatalanta gather leader can it win? Talk about leadership. It's about home. The home leaders are the biggest problem in our country. The father at home takes the rightful place. Apetina Prashna Visana. But anyway. So we api batiklo a training a kala and gamana man kasi king ahua kasi, what about my life? Julian wa then kalak krida kara, then wa lamaiva coach karna. It is time that you start coaching coaches. That I start influencing others. And to a point, I'm involved in a couple of programs to reach out to coaches to become like mentor coaches, father type coaches, it's a very powerful learning experience called three-dimensional coaching. And we are now, so it's in a lot of ways, I'm now coaching coaches to be, and the key is to, for me, the key good thing, Chaturanga ma meka kiyanna mata dan matakune, a good leader will make his subordinates better than him. දැන් මෙතන ලීඩර් කෙනෙක්ට ඕක බයයි සමහරවිට. අර ජූනියර් ඇසිස්ටන්ට්ව මම ට්‍රේන් කරොත් ෆුලි, එයා මට වඩා හොඳට පර්ෆෝම් කරොත් මට මොකද වෙන්නේ? දැන් මේ කාසි කාස්ටන් මගේ යාළුවා, he's a reverend. එයා මට එකපාරක් කිව්වා, "Now he said Nelson Mandela is his hero. Nelson Mandela යාගේ hero. But Nelson Mandela wasn't a good leader," he said. දැන් වා හිතයි මොකද්ද මේ කිව්වේ? How can Nelson Mandela not be a good leader? No. Yeah, inna kaan honda deyak kara. But yeah, when he retired, yeah, deputy became the successor. Ita passe yeah, rata anagata. Ito da, Mandela ke legacy ke etanin nahi parai. So leadership is about also creating and another generation of leaders who are going to be better than you. If you have a heart for that, then you'll never be that. Because a lot of things appear good to great, something good. It's not about when you're doing it. It is about when you retire and you hand it over. If you're the head of a company and you retire and hand it over to your successor and they take it to another level. Then that's good leadership, that you are able to train somebody to take on that role. So here are little examples of mama kiyana ara udaharana me leadership ekata. Finally, I feel it comes back to the heart. Nothing else. You know, if your heart is right, because success, please don't measure success with gold medals. Please don't measure success with the rupees you have. Please don't, again, jeevit the success ekka measure karanne epa tamange degrees ekka. I think the real person who, the successful people of the world, the most successful people of the world wore sandals, ne? Whether it was Gandhi, whether it was Buddha, whether it was Jesus, they all wore sandals. So your appearance, the house you live in doesn't even in any way. You know, because you know, we will dictate how successful you are. We are our jeevat tenokota apita loku rahadannone loku car loku gewal pennan danita eka mama successful kiyanne.
leadership has a lot of things so dynamic. It should be almost like a conversation every day. අපේ අපේ අපි මෙතනින් ඊළඟ ස්ටෙප් එකට යද්දි දැන් අපි අපේ ලංකාවේ කට්ටිය වේවා පිටරටක කෙනෙක් වේවා අපි මේ 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 ලීඩර්ෂිප් කියන පොයින්ට් එක ඔයා කිව්වා වගේ දැන් හැමෝම කතා වෙන දෙයක් නේ there is definitely a chance that if you take 10 people 9 people have heard something about leadership from someone yeah but but දැන් අපි ගෙදර ඉන්න කෙනෙකුට someone might feel okay I can do this I mata nayakatwe gunaanga thiyena me me gollu kiyana dewal okkoma mallanga thiyena but mata chance ekak ævilla naha ne if you didn't go to south asian games in 1991 oyata e chance ekak hambeth nisa ne you took the gold medal kela kawurata kiwoth what is your answer can chance ekak nathuwa kohomada nayakek wenna chance kiyanne api ganna good question ne api ganna decisions every day tiyana gedara weva paare yanakota okay so when you walking on the street and you see somebody da you know kawuda me Steve Henson hitiya me New Zealand rugby coach ni dan aluth ekkenek inne me world cup ekata giya urudi iwuruna ne ithakan ya matane world cups dekat dinna ගිය පාරේ කිව්වා අපි දැන් ක්‍රීඩාවේ ප්‍රෙෂර් එකක් ගන්නවානේ. එතකොට ඒ කට්ටිය අර All Blacks British Lions final game එකට කලින් තමයි ලොකු ප්‍රෙෂර් එකක් තිබ්බේ. එතකොට එයාව ඉන්ටර්විව් කරා. එයා කිව්වා pressure is not sports. Sports is just a game. Pressure is when you have to give CPR to somebody on the road you don't know for 30 minutes. At the end of it, ඒ 30 minutes ඉවර පස්සේ to go and tell that person's children that the father is not coming home. That means that person died. I think leadership is when you are willing to throw yourself out and go and rescue somebody who is drowning in a water drowning neme man danne idi mata honestly what is chance ekak hemma daama apita tiyenawa leader kenek wenda a leader is somebody who will make a difference so if you want the corporate leadership good luck it's a hard one because everybody is trying to climb the same the ladder you know there is a story about world a joke ekak world war 2 wala nazi germany they had the prison camps etakota english allied forces lava loku deep pit ekak adi ganan deep pit ekak diggal dag galla wateeta barbed wire dala oya dannawa edi kathawa ඊට පස්සේ ඒකට තිබ්බා. එතකොට ශ්‍රී ලංකන් අපේ POW සිටේ ඒකට දුන්නේ shallow pit එකක් no barbed wire nothing. එතකොට allied forces are Germans අට කිව්වා මේ අය අපිට මෙච්චර අමාරු කරලා අර කට්ටිය ලේසි කරලා දීන්නේ. දන්නවද ඒක තමයි. එයා කිව්වා එතකොට මේ German කට්ටිය කිව්වා allied forces අට මේ ශ්‍රී ලංකන්ස් ලෙක්කෙන් නගිනකොට train escape එයාව පල්ලයට අදිනවා කියලා. So we are in a real I think there is some truth to that in our society and I worked in the corporate world it's a tough one in the sporting world but here I want to give you a good example mara den hita dawa eka wala ahala athi Jehan Mubarak o dannathi kathawak man kiyanna honda kathawak mage jeevitha edath wenas una royal eke my alma mater I was a swimming coach volunteer yeah is called udaw karanda Jehan එතකොට water polo එයා හොඳ ප්ලේ කෙනෙක්. එයා ඉස්සර ස්විමර් කෙනෙක් ආ. හොඳ ස්විමර් කෙනෙක්. රෙකෝඩ් හෝල්ඩර් කෙනෙක්. එතකොට අපිට කැප්ටන්සි ප්‍රශ්නයක් තිබ්බා. එයා water polo coach මම ස්විමින්. water polo කියන්නේ අර වතුරේ බෝලෙත් එක්ක සෙල්ලම් කරන එක. එතකොට අපිට කැප්ටන්සි ඉෂුව එකක් එනකොට මට ආරංචියක් ආවා Jehan Mubarak ක්‍රිකට් වල ලැබුණේ වයිස් කැප්ටන්සි. කැප්ටන්සි ලැබුණේ නැහැ. ඒ ලැබුණ නැත්තේ මිස්ටේක් එකක් නිසා. authorities lage thibba mistake ekak mokadda e mistake ekak eyaage eya ek match ekak anith player ta wada aduwen gahala thibba e nisa tama ara arayata seniority labune habai eya e match e gahuwe nathi injury ekak nisa injury due to cricket etakota eka technically eka you are not one game less
through your injury if you they say ඒ ගේම් එකක් මිස් වුණොත් ඒක වාට ඒක බලපාන්නේ නැහැ කියලා. ඉතින් මම මේ මේ අපේ දැන් ස්විමින් වල මේ ලොකු කන්ට්‍රෝවර්සි එකක් යනකොට මං ජයන්ට කිව්වා ලුක් මට මේ කතාව ඇත්ත ආරංචි ඒක ඇත්ත දෙයක් කිව්වා උ. ඉතින් මං කිව්වා එතකොට ස්කූල් බෝයි කෙනෙක් හැදෙද්දී කොහොමද මේ ඕක ෆේස් කරේ. දැන් ඔයා කියෝ ටොක් අබවුට් ලීඩර්ෂිප් රෝල් තෝමින් ක්‍රිකට් මැච්. අද ක්‍රිකට් කැප්ටන් කෙනෙක්ට පෙරදෙන්න කැමති නෑ. ඩ්‍රෝ කරත් කමක් නෑ පෙරදෙන්න බෑ. ඒතරද දුකයි මේ ලීඩර්ෂිප් එකේ තියෙන ප්‍රශ්න. නමුත් ජෙහාන් කිව්වා මෙන්න මෙතන තමයි ආ දුන්න උත්තරේ. He said මම ඉංග්‍රීසියෙන් කියන්නම්. First he said look I'm not in control of my of the leadership that I'm going to get. If they give me vice captaincy, that is to play a role as a vice captain to lead the team. If they feel that I'm good enough to be vice captain, I'll play my role. So I don't worry about it. What I worry about is my game, my batting, which I'm in control of. How I can contribute to the team. Ekenne kohomada eka single kiyanne ya. ලීඩර්ෂිප් එක ලැබුණොත් හොඳයි බ ලැබෙන්නේ මට ඒ රෝල් එකක් කරන්න තියෙන නිසා මට ඔක කන්ට්‍රෝල් කරන්න බෑ මට කන්ට්‍රෝල් කරන්න පුළුවන් මයි ගේම් එක විතරයි ඒ නිසා මම ફોකස් කරේ මගේ ගේම් එකට මේක මට ප්‍රශ්නයක් නෙමෙයි එතකොට ඒ කාලේ අවුරුදු 19ක් වෙලා ඇත මම දැන් ඔතන ලීඩර්ෂිප් ක්වොලිටි එකක් ඔතන පෙන්නුවා මම හිතන්නේ එතකොට මික ඔයා කියන අපි try කරන ලැබෙන්නේ නැහැ කියලා just do what you have to do and perform for your team. That's what a soldier does. When the soldiers go into the war front, they will fight for the country. A soldier didn't fight. They fought because, and they gave their lives so you and I can live. Yeah, you and I ne mata laksa dahaya denna mata meka denna. We must do our role. And because I walk in faith with God, I believe, I trust God in everything in my life. So it's easy to lean on something. And to journey through, you know, situations and learn from it. But the key thing is to try and learn from situations. Don't wait for the leadership to come, for your promotion to happen. I think etakota only a few people are going to be leaders. I mean, if a leader is a CEO, only a few people are going to be CEOs, no? The magi yalo godak ada magi batchmates la ada hamudave. We are all turning 55 next year, so a lot of my friends have retired. Okay, those who have fought very well, I've lost a good friends, few good friends. Some of them are fighting to be the leader in the forces. I have a good friend of mine. Yeah, kisima fight karanna. He said, Julian, mata, I'll do my part. But he's a very honest man, very happy man. Anithaya shortcuts dala danna dokkama okkoma karala ara leadership ekak nagin hadana. Meya kiyana ne Julian mata makan meya hondara yuddha karala thiyena. He has almost died 3 times in the war. He says, එකපාරක් ඇමරිකාවට මොකද්ද ස්කෝලර්ෂිප් එකක් ලැබුණා ඔෆිස කෙනෙක් හැටියට යන්න එයාට ලැබුණ නැහැ බිකෝස් ඉන් ඊස් ඒරියා දෙවර් සම් කේස් එයාගේ වැරද්ද නෙමෙයි ඊට පස්සේ මං කිව්වා මට ආන්ටි යූ ෆීලිං ඩවුන් හි සෙඩ් ජූලියන් මට යන්න නැති වුණත් කමක් නැහැ ආයි කැන් ස්ටේ විත් මයි ෆැමිලි හි සෝ අනදර් සයිඩ් ඔෆ් ලයිෆ් ඒක ලැබුණ නැත්නම් ඩෝන්ට් වේට් ෆෝ ඉට් ටු කම් ඩූ වොට් යූ හැව් ටු ඩූ ජෙහාන් මුබරක් ඕ මයි ෆ්‍රෙන්ඩ් දැට් ඇම් ටෝකින් අබවුට් ඉන් ද මිලිටරි did what he had to do. He's not asking for leadership. Me oy senior rank e promotion ekak thawe me maasa deekata kalu. Owa kalin enda dibbe. Beya upset unne. But I know he is a solid leader because he takes care of people that he is in authority with. Is about now api katha karane defeat ekak gana api katha karaha parajayata muna denne kohomada kiyala. Dan me that is you do something and you fail short like you can't achieve it again api mokkari karanna patan aragena e deeta reach karanna berunu thing api ektara vidiyaka parajitayak kiyala api hada gannawa apita ehema criteria ekak thiyena ehema nirnayakayak thiyena da ida wada deyak wenna puluwang for example let's take your example if I remember right you held the record for the highest number of gold medals at a South Asian game until Matthew Abesinghe did the record again and got 7 gold medals if my memory serves me right so again oya thamai godak kalayak allan hitiye wadiyema south asian game meka medals pramanayak aragena I think it was 6 gold medals and Matthew Abesinghe got 7 gold medals in recent one so that is someone
maybe like outdoing you or doing something better than you in a corporate world or in a sports world or in a leadership role මේ වගේ දෙයක් සමහර වෙලාවට කොච්චර හොඳ නායකත්ව ගතිගුණ තියෙන කෙනෙක්ට උනත් දරා ගන්න අමාරු වෙන අවස්ථා අපි මම personally දැකලා තියෙන ඕන පද. ඒ කියන්නේ තමන්ට වඩා වෙන කෙනෙක්, ඒ කියන්නේ තමන්ගේ යට ඉන්න කෙනෙක් වෙන්න ඕනේ නැහැ. පිට කෙනෙක් තමන් outdo කරන එක. ඒක දරා ගන්න කොහොමද? Have you had experiences like that? Do you find people who have that problem or what is your take on that? I think it's a simple answer I've been learning because we follow a thing called three-dimensional coaching. In coaching, we have the physical side, we do it with athletes 100%, then we do a bit of psychology the way we know. It has made third decade monkey goodness again. So it's a very powerful rug. A lot of the key rugby coaches, cricket coaches are following this. We all journeying together how we can become better coaches. This also, as much as we want to perform physically. එතන එකක් කිව්වා මේ ඒ ට්‍රේනින් එකක් තිබ්බා your identity will influence you in අනන්‍යතාවය අනන්‍යතාවයේ challenge නේ අනෝ identity there is identity කියන්නේ single අනන්‍යතාවය අනන්‍යතාවය it's a keyword your identity ඔයාගේ අනන්‍යතාවය ඒක Your Ananita will dictate it. I'm putting a Singlish talk. Your identity will influence you on times of failure. If I'm walking around still as Julian Bowling, six time, my identity is Julian Bowling. I'm a six time, whatever you want to say. Ettokota Matthew Walker Cadwork, I feel down. In sport, yes, we lose. All Blacks, when they lose, they sulk for one night. But they go back to practice the next day. If they win, they celebrate for one night. Hey, winning and losing, hey, mohotata up and down, neka tiyenda puluwan. Then Matthew Abe Singh, a record case, a medal case, a palawani eka tamai, me medals katane ke records, ne? Records tiyenne time ekai, uda panina height ekai, ithin mama kiyanne medals dinana eke records kohiyawat ne. Dhawani eka, mata nan eka prashnayak unne, I was happy, I know the boy, He's a super kid. Mandanna ya training karna vidya, how hard he trains. So I celebrate. I celebrate when people work hard and they see success. Okay, so Matthew broke some of my records, or swimming records. And then dawasam mata matakai magi 1500 ekak yanne full try kara depara kida try kala fail ra thunmini para kaduwa eda man balagena hitiya මගේ ටයිම් එකකට වඩා මට පේනවා ටිකක් ඉස්සරහින් යනවා. ඉතින් මං කට්ටිය මගේ වටේ හිටියා ඇත් කියලා ආ ජූලියන් දැන් රෙකෝඩ් එක යනවානේ. අයිය 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 මමත් ඉතින් ඉන වේ අය ඒ වෙලාවට මිස් වුණා නම් අවුඩ ගන්න. වාව්. He missed it. If he broke it I would have gone අයියෝ. But suddenly I saw something else. I saw how fast he swam and I was like okay not bad. මමත් ඒ ස්පීඩ් එක ගිහිල්ලා තියෙන්නේ. You try to find something funny about failure. Or a paradena kota, if you can find something humorous to laugh about. But if you haven't put your effort and you know somebody else performs better than you, then blame it on yourself. But your identity, my identity is not that I am a SAAF game gold medalist and wherever I go, people better respect me for that. No. I'm just my identity today. We must try and, you know, that key thing is to know who I am. And that will help us to face challenges and face trials and face failures. Mr. Bowling, final question to you on this before we wrap up. Now, You bring us to an interesting point. I'm harritama hari tanakata araganawa leads up to my next question perfectly. Nai ape samaje api leaders la kiyala api you mentioned some international names, I'm mentioning some local names. We have ape mole charita inno meegollo thamai naayakayo kiyala. Etukota e naayakayanta oba kiwa wage api denawa නායකත්ව හැඟීමක් අපි ළඟ තියෙනවා. මේගොල්ලෝ මේ මේගොල්ලෝ ඉන්නේ නායකයෝ. මේගොල්ලෝ එක එක දේවල් කරනවා. බීට් පොලිටික්ස්, බීට් ස්පෝර්ට්ස්, බීට් මෙන්ටර්ස් වටෙවර්. එතකොට ඒ නායකත්වය මත අපි දැක් ගත්තාම that person might be
leader for a certain thing. ඒ පුද්ගලයා තමන්ගේ රට වෙනුවෙන් නිදහස ගන්න කැපවෙච්ච පුද්ගලෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සවුත් අප්‍රිකාවල නායකයා වෙලා අපතයිඩ් ඩයින් කරපු පුද්ගලයා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ලංකාවේ ඔබ වගේ ගෝල්ඩ් මෙඩල් අරන් ස්පෝර්ට්ස්මන්ලාට දිරිය දීපු කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් අපි මෙන්ටර් කෙනෙක්ව තෝරා ගනිද්දී අපි හිතුවොත් මෙයා තමයි අපේ මෙන්ටර් කියලා ඒ පුද්ගලයාගෙන් ගන්න දේවල් සහ නොගන්න දේවල් මොනවද? ඒ කියන්නේ maybe you have bad qualities, maybe my mentor has bad qualities and how do I differentiate that? අපි වෙනස දැනගන්නේ කොහොමද in your opinion? I think a leader, they say even in three-dimensional coaching, the physical coaching වලට දැන් ගොඩක් අය කියනනේ මේ ක්‍රීඩාව කරලා නැත්නම් ඒක කෝච් කරන්න බැහැ කියලා. ඒක වැරදි. ඒතකොට ගොඩක් කෝචස්ලා ඉන්නවා Cricketers, cricketing, motivate, 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 mot
saying advice gannakota, for me even the Bible says, look, somebody's teaching the Bible, please don't take that person's word. Go back to the Bible and see if it's said or not. See, it's up to you to finally make that decision. People will advise you. You got to filter everything and you make the decision. Get the best of advice. I had a friend of mine who played, he's no more. He played Sri Lanka junior cricket. Super guy. Neville Kalsichetti. He said he used to counsel young people and whoever who has situations in their life. Counseling, look, I only counsel and tell them, if you do this, this might happen. If you do this, this might happen. You make the choice. So for sure, when you speaker speaks to you, a leader, a mentor speaks to you, don't take it on face value. You got to go back, think about it, process it, filter it, and try and, you make that decision. And then the decision you make will help you move forward, make that decision, and to see it was the wrong decision you made. Your mentor told you something, you did the exact thing you thought still was the right thing. Doesn't matter. We make choices every day. Michael Jordan didn't become as successful a basketball player. He says, the only reason I became successful because I lost so many matches trying to win that last point. So I practiced more. So sometimes failure can be your biggest mentor. The situation will teach you more than what any person can teach you. So I look at situations, even with the COVID situation, I mean, I'm struggling. I run a business of, swimming coach. Can I, but like I said, we see the nectar, this the nectar, padigavan done. So a lot of the, and there is right now pools are closed and there's no money. It's a tough situation, but it's tough for me also. But I'm not like ache again among, I'm like trying to see what can I learn from this situation. What can I learn? And believe it or not, oh, COVID situation, like Nisa, ape swimming pool, like api deng, oh, social distancing karanda gihilla, adahasa ava apita, ape pool, like space, like api deng, see the panak vajikara. දැන් ඔය කොවිඩ් එක ආවෙ නැත්නම් ඔය ඒ සොලියුෂන් එක එන්නේත් නැහැ. දැන් කොවිඩ් එක දවසක් ගියොත් කොළඹ හතේ අපිට 50% more space කොළඹ හතේ. So I think failure is trials, situations in life is your biggest teacher. But for sure, please have a mentor. Mentor should be somebody who is a generation older than you. Don't get somebody who is of your age. Wage vayase kenek gannepa. Oy athara get somebody of the higher, older generation. This is also just a bit of key advice that I've been given. When Kasi said, look, Julian, who is a mentor in Sri Lanka? I mentioned the name. He said, no, he's even younger than you. Like, yeah, but he's a good guy. Good for sure. Find somebody older to you. Older can it by generation.
Thank you, Mr. Bowling, for that. අපිට කතා කරන්න තව මේක අපිට තව ගොඩක් වෙලාව අවශ්‍ය වෙනවා. But before we go, friend had asked me a question and I'm going to pose it to you. මට කෙනෙක් ප්‍රශ්නයක් කියලා තිනවා. මං ඒ ප්‍රශ්නේ අහනවා. දැන් අපේ හිතේ බයක් තියෙනවා නම්, ඒ කියන්නේ for example, now he's asking this. He's a good friend of mine. He's asking this. මං ගැන හිතලා එයා මේ ප්‍රශ්නේ අහන්නේ. මොකක් හරි බය තියෙනවා. For example, මම වතුරට බය කෙනෙක්. I'm hydrophobic and I can't deal with water. I try to stay away. අපි ට්‍රිප් එකක් ගියත් මම මූදට යන්නේ නැහැ. මං පොඩ්ඩ එළියට එලා ඉන්න ට්‍රයි කරනවා. දැන් ඒ වගේ අපිට තියෙනවානේ limitations. හැමෝටම limitations තියෙනවා. අපිට සීමාවක් තියෙනවා. දැන් ඒ සීමාව දැන් for example maybe I can do some sort of counseling and then I can get over it. But there are physical disabilities. සමහර කට්ටියට මේ දේ කරන්න බෑ. එතකොට ඒ වගේ අවස්ථාවන් වල අපි කොහොමද ඒක ඒ aspect එක deal කරන්නේ? I promise this is the final question. Yeah, oh no, I'm more than happy to answer. This is a super question. I like that. One thing, you know, with the tsunami that took place, we also know the sad situation in our nation. But something that me and two other friends did was we made mobile pools. Meter park, digger, tuna palala, meter kusa, fiberglass වලින් pools හදලා තියක් අන්තිමට හැදුවා අපි ගමෙන් ගමට ගියා beaches වල. Tsunami එක වැදුන ඔක්කොම ගම් වලට ගිහිලා ළමයි 13,000ක් අපි ළමයිට අපි swimming කියලා දුන්නා beach එකේ. අපි කරන්නේ ওই pool එක ගිහිල්ලා beach එකේ ලොකු වලක් හරලා pool එක දාලා sea water fill කළා. මොකද්ද අපි කරේ? අපි ළමයිට දැන් බයක් ආවනේ ඔය මුස්ලිම් එක නිසා. ඒතර සයිකොලොජිස්ට් කෙනෙක් කියලා තිබ්බලු ඒ බය ආපු තැනටම යන්න. එන්නේ ඒ බය කියන්නේ go back to you know what caused the problem. In this case it was the ocean. Now මේ ළමයි යන්නේ ආයි බීච් එකට. Coastal areas වල. අපි කරේ අර වගේ pool එකක් දාමු අපි ඔයාලට ගමට එන්නේ swimming කියලා දැන්. බයෙන් එන්නේ ළමයි ඔක්කොම first lesson. සුමාන පහක් පස්සේ after 5 weeks of coming two times a week for 5 weeks 10 lessons may believe it or not me lama yokka muhudara bahana that would have been a lifelong you know scar they would have had and a trauma igena trauma e wage trauma ekak mulu jeevithatama tamange tiyenda puluwan ithin ekak thamai ara obviously e kati taniyen karith ne api ila udaw kara so always seek help but slowly go back to You know, and try and address that issue in some way or another. A friend of mine in on water, I'll say, I came for swimming and classmate, and Sumana Deking, Tuniking, Hataraking, Masikin Passage. He said, Jubba, I got it. I said, Ah, you learn to swim. Namachang, I put my face in the water. Auru the Panahe, Muna Yatadanda, Yat Masak, yeah, I can Mulu Jivitame, Autorata. I think Evagi up a psychological situation, Stina. වාඩක් තියෙනවා මටත් තියෙනවා you can achieve it alone always get some help get a friend get a specialist get a mentor to help you to go through that and I'm sure you can like those children in the tsunami case after 5 weeks you know what life was pre tsunami life එක අපි ආය ආරන් දුන්නා so it was a very special moment but it's a sad situation for us we felt good doing that but obviously these children lost everything and the family so all right thank you mr bowling api nawatha tak butumanta stutiwanta wenawa payaka kalayak apit ekka me widiyata katha karala apita me nayakatwaya pilibanda godak api godak areas gana katha kala ada me eka area ekak gana vitarak nemei from dealing with defeat and failure to how to find a mentor a lot of things were discussed api kiwwa wage me ape සාකච්ඡා මාලාවේ දෙවැනි අවස්ථාව අද අපි හෙටත් ඕගලන් හම්බෙනවා මේ වෙලාවටම ප්‍රොෆෙසර් චන්දනගුප්ත තේනූර එක්ක අපි තවත් මේ වෙනත් නැවුම් මුහුණුවරක් ගැන කතා කරන්න නායකත්වය ගැන අපි මේ වැඩසටහන් මාලාව පටන් ගන්න තියෙන්නේ ඔබ දන්නවා මේ කොරෝනා තත්ත්වය නිසා අපේ V-Force කණ්ඩායම සාමාන්‍යයෙන් ගමට ගිහිල්ලා එහෙමත් නැත්නම් යම් කිසි ස්ථානයකට ගිහිල්ලා හැමෝගෙම සහභාගීත්වයෙන් වෙන වැඩක් ඒ වුණාට මේ කොරෝනා තත්ත්වය නිසා ඒ දේ කරන්න බෑ ඒ හැකියාව නැහැ ඒක නිසා තමයි අපි හිතුවේ මේ විදිහට ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකක් කරහා මේ වගේ එක්ස්පර්ට්ස්ලා ජොයින් කරගෙන අපිට යම් කිසි
නොලෙජ් එකක් යම් කිසි දැනුමක් ලබා දෙන්න පුළුවන් වෙයි කියලා අපේ ලංකාවේ අපිත් එක්ක සහභාගී වෙලා ඉන්න V-Force කණ්ඩායමත් එක්ක. ඒක නිසා නැවතවතාවක් මිස්ටර් ජූලියන් බෝලින්ට තැන්ක් යූ කියන ගමම්ම මම ඔබටත් ස්තුතිවන්ත වෙනවා අපිත් සමග අදත් රැඳී සිටියට. ඔබට පුළුවන් ඔබගේ මිතුරන්ට කියන්න හෙට දවසෙත් අපි මේ විදිහට සම්බන්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි අපේ ඊයේ වැඩසටහන මේ ජූලියන් බෝලින් එක්ක කරපු අද වැඩසටහන සහ හෙට වැඩසටහනත් අපේ සෝෂල් මීඩියා ප්ලට්ෆෝම්ස් වල ඕගලන්ට බලා ගන්න පුළුවන්. අපේ Facebook page එකට යන්න www.newsfirst.lk ඒ වගේම www.gammed.lk කියන වෙබ්සයිට් එකටත් ගිහිල්ලා ඒ සයිට් එකේ තියෙන අපේ වැඩ කටයුතු කොහොමද වෙලා තියෙන්නේ කියන එකත් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. නැවතවතාවක් බොහොම ස්තුතියි. මම සතුරාංග අපවරචි. අපි හෙට හම්බෙමු. Thank you Mr. Bowling. Good. Thanks for leading me through, man. It's a beautiful hour.